වර්තමාන රජය බලයට පත්වෙලා සති දෙකකට ආසන්න කාලයක් ඒ ක්‍රියාකාරකම් බලාගෙන තමයි මේ ගෞරවනීය මාධ්‍යයට අදහස් දක්වන්න තීරණය කරේ. මේ වන විට ප්‍රධාන වශයෙන්ම රට තුළ දැඩි අර්බුදයෙන් ලක් කරලා තිබෙනවා මෙම නාඩු සහල් ප්‍රශ්නය සහ සහල් මිල අධික ලෙස මිල ඉහළ යාම. එතකොට මේ සම්බන්ධව අද වෙනකොට තමයි හාල් ආනයනය කිරීම සඳහා නාඩු හාල් මෙට්‍රිටු 70ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම සඳහා සූදානම් වෙන්නේ. එතකොට ටෙන්ඩර් කැඳවලා සති දෙකකින් පස්සේ තමයි වෙනදබොල්ට මේවා එන්නේ. කියන්නේ දෙසැම්බර් 5 දෙසැම්බර් 12 13 14 වගේ වෙන්නේ නත්තලට කලින්. එතකොට ඇයි අපි අහන ප්‍රශ්නේ මෙතෙක් කල් අපි මේ මොකද මේ නිහඬව බලන් හිටියේ? අපි හිතුවේ මේ ජනාධිපතිවරයා මේ රජය මේ සියල්ල මේ නිවැරදි කළමනාකරණ සහ දැක්මක් ඇතුව මේ ක්‍රියාකලාපයන් මේ මාස දෙක තුළ කරන ඇති කියලා. මොකද ජනාධිපතිවරයා පත් වුණේ සැප්තැම්බර් 21. දැන් අද වෙනකොට මාස දෙකකුත් සතියක් ඉක්ම යන්නේ. එතකොට ඇයි මේ සහල් ප්‍රශ්නය ජනාධිපතිවරයා රට බාර ගන්නකොට මේ සම්බන්ධව නිලධාරීන් සහ සියලු දෙනා කැඳෙව්වා, හාල් මුලින්ම කැඳෙව්වා, මේ සියලු දෙනා කැඳෙව්වා. මේ කැඳවලා ඇයි ඔබතුමා මේ කඩිමුඩියේ ඒ මොහොතේ ගන්න ඕන තීරණ මේ කටලං වෙලා ගත්තේ? එතකොට ඔබතුමාගේ වරද නෙමෙයි එක. තවමත් මේ රාජ්‍ය නිලධාරීන් පැරණි ක්‍රමයට තමයි හැඩ ගැහෙන්නේ. මේ පැතු අලුතුන් මේ නැවතු මේ පුනරුදයක් කියලා ආපු මේ ක්‍රියාවලිය තුළ තාම ඔවුන් අනුගත වෙලා නැහැ. ඒක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශය සහ ඒ සියලු දේවල් ඔබතුමාලා අතර ඇවිල්ලා ඔබතුමාලා ඒ අමාත්‍යවරු තුන්දෙනෙක්ගේ පාලනය කරනකොට ඇයි දැක්කේ නැත්තේ මේ නාඩු ප්‍රශ්නය කට ළඟට එනකම්ම මේ වැඩේ කරන්න? අද වෙනකොට වෙළඳපොළේ නාඩු වැටයක් නැහැ. තීන නාඩු හොරෙන් පස්සතොරෙන් විකුණු 245ට. හරිද? එතකොට ඇයි මේ සහල් මිල මේ සරන් ඉහළ යන්නේ? ප්‍රශ්නේ මොකද? කෘෂිකර්මයේ සම්බන්ධව ඔබතුමා ජනාධිපතිවරයා අර පරිභාෂාණ්ඩු ඉන්න කාලේ තමයි වැඩිම හාල් නිෂ්පා වී නිෂ්පාදන රටේ වුණේ. ඒක නියමිත ආකාර කර්මනා කරගෙන ඊළඟ ආණ්ඩුවේ අපි බූරුවන්ට බැරි නිසා ඒ හාල් ටික සත්තුන කන්න දුන්නා. මමයි වෙලා කතා කරා. එතකොට දැන් අද ඉන්න නාමල් කර්ණවාට ඇමතිවරයා, ඒත් වගේ නියෝජ්‍ය ඇමතිවරයා, ඒ වගේම ටීබී සරත් නියෝජ්‍ය ඇමතිවරයා අපි තඹුල්ලේ ඉඳලා මේ සාහල්පන කතා කරලා තියෙනවා. ඒ නිසා මම සති දෙකක් මම නිහඬව බලන් හිටියා මේ සම්බන්ධව. ඒ නිසා නැවත පාරිභෝගිකයා වෙනුවෙන් අපිට සිදු වෙනවා මේකේ පෙරට වඩා වැඩි වෙනස් ආකාරයකින් මේ සම්බන්ධව සමාජ ක්‍රියාකාරී නිරත වෙන්න. මොකද අපි මැතිවරණ තරඟ කර මේ රටේ ජනතාව මේ රටේ උද්දාමයට පත් වෙලා දුන්නා සියලුම දෙනා මේ මරණාධාර සමිතියකවත් හිටින කට්ටිය අද පාර්ලිමේන්තුවේ ඉන්න අවුරුද්දොරක් මේ රටේ ගෞරවනීය මාධ්‍යත් එක්ක මේ පාරිභෝගික ගැන කතා කරලා මේ ප්‍රශ්න ගැන එදා ඉඳලා දැකලා මේ අනපන සංශෝධන කරන කෑගහ අපිට පාර්ලිමේන්තුවේ ඉඩක් නැති වුණා. හැබැයි අපි වගේ කොටසක් ඉද අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා දැන් මේ ගිහිපු කට්ටිය දැනගන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒ නිසා මේකේ මම ඉදාම කිව්වා මට පාරිභෝගික සභාපතිකම දෙන්න ගියා ආණ්ඩුවේ. මට ඒ දුන්නෙත් නැහැ. දැන් අපිට මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න බෑ. තන්ත්‍ර මොකද මේගොල්ලෝ හොඳම කට්ටිය හොඳම ටික පෙරමෙකල තමයි පත් කළ තියෙන්නේ. ඉතින් ඒ අය දැනගන්න වැඩේ කරන්න. ඒ නිසා ජනාධිපතිවරයා පත් වෙලා මාස දෙකක් යනකොට මේ හාල් ප්‍රශ්නේ දැක්කේ නැත්තම් ඒ සම්බන්ධ නිලධාරීන් පෙන්වුවේ නැත්තම් වහා මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න ඕන. හරිද? දැන් වෙනකන් ඉන්නවා. දැන් අද ටෙන්ඩර් කරලා හති දෙයක් යනවා. ඒතර මේ ටෙන්ඩර් කරුවෝ නැහැ නේ ආණ්ඩුවේ සතුටෙන් ගෙන්නන්න පුළුවන්. දැන් සම්පකාර ශක්තිමත් කර සම්පකාර දැන් ඔබතුමාලාගේ සම්පකාර ගන්නවත් ඒකෙන් ගෙන්නන්න පුළුවන්. ඇයි මේ පෞද්ගලික සිදෙන්නේ? එනිසා මේකේ ඇත්ත කතාව හාල් ආන්නේ කරනකොට අපි කැමති මේ වෙලාවේ මොකද පෙළපොළ පාලනය කරන්න. අපි තමයි ප්‍රසිද්ධ Facebook කේ බාන්තරජාලම ප්‍රකාශ කරේ වහාම හාල් ආන්නේ කරන කියලා. අපිට මේ තියෙන ප්‍රශ්නේ මේක හාල් ආන්නේ ක්‍රියාවලියේදී හාල් කිලෝයක් ගන්න ගාන කීයද? පාරිභෝගික අතර යන ගාන කීයද කියන එක වහාම රට ප්‍රසිද්ධ කරන්න ඕන. අර ආන්නේ පිටතර ක්‍රියාවලිය වගේ මේකත් අපි හිතන්නේ කොමිස් ක්‍රියාවලියක් ඇයි කියලා ඔබතුමාලා පෙළලා තියෙන ආදර්ශය අනුව. එනිසා අපි බලාපොරොත්තු අපි කියන එසේ නොවේවා කියනක. හැබැයි මේ පෞද්ගලික අංශයේ ක්‍රියාවලියත් එක්ක අපිට සිදු වෙනවා යම් ආකාරයේ සැකයක් ඇති නිසා කරුණාකරලා අපි කියන්නේ සතසර STC එකට විතර කියන්න පුළුවන් නම් ඇයි හාල් ගේන්න බැරි? හරිද? එනිසා මේ ප්‍රශ්නය දුරතියා නොදැක්කීම සම්බන්ධව අපේ කනගාටුව අපි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවේ හොඳ දේ හොඳයි කියනවා. වැරදිදී වැරදි පෙන්න දෙනවා අපි. හරිද? එනිසා බයකට වගේ නායකයෝ මේ කටවහන් හිටියේ. අපි බලන් හිටියේ ඕගොල්ලෝ මේ සියලු දන්නේ නැද මේ වැඩේ කරાવી කියලා. හැබැයි කටලඟට යන හිටියා නාඩු ප්‍රශ්නේ. එතකොට මේ වෙන විට මේ වෙන මහා පරිමාණ මෝල් සහ මේ සිවුල් කට්ටිය කියනලා තොරතුරු ගත්තා ගබඩා පරීක්ෂා කරා මේ කරා. ඒතර ඒ තොරතුරු අනුව ඒවා අනුව දැන් එහෙමනම් කොහොමද මේ නාඩු පස්සතරෙන් 245ට වෙළඳපොළට එන්නේ? නාඩු නැත්තන් නෑ. කොහොමද නාඩු වැඩි මිලට වෙළඳපොළට එන්නේ? අන්න ඒවයි හොයන්න ඕන. අන්න ඒව හොයන්න ඕන. අද වෙනකොට රතු කැකුළු කිලෝ එක අද රුපියල් 240 සීමා රතු කැකුළු සමහරද හොයාගන්නේ නෑ. අනිත් පැත්තේ සුපිරියන් සංකීර්ණ කිලෝ 3යි දෙන්නේ. එතන සුපිරියන් සංකීර්ණේ බඩු ගන්න පාරිභෝග කියන්නේ සතිය සැර බට්ටු කරන්නේ. එතන හාල් කිලෝ 3ක් ඇද්ද පවුලකට සතියකට. හරිද?
එතකොට දිනපතා යන්න ඕනද හාල් කිලෝ තුන තුන ගේන්න මොනවද මේ කුණු වරප කතා හැබැයි ඒ අතින් සතුටට ස්තුන්ත වෙන සතුට ඇයි තරම් හාල් ලබා දෙනවා අපි ස්තුන්ත වෙනවා හරිද ඒ නිසා මේක වහාම මේ පාරිභෝගිකයා මේ අසීමිතලද හූරං කන වෙරඳ බල කළු කඩ මාපියා කඩන්න මේ කිසි කෙනෙකුට තවමත් බැරි වෙලා තියෙනවා ඒකට අවශ්‍ය ඒ කියාවලිය දන්න අපිට පාර්ලිමේන්තුවේ දොර වහලා දිනන අපිට යන ජනතාව වරම් දීලා නැති වෙලා දිනන ඒ නිසා අද හැමෝ මේ පරිප්පෝ කනෝ ඒ දෙවන අරගලය ආරම්භ කරනවා මේ රටේ පාරිභෝගිකයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම මපේදයක් කියන පාරිභෝගික අධිකාරියට නැවත පට්ට පජාති හොරු ටික ආයෙ එළියට ඇවිල්ලා කියන වැටලීම් කරනවා කියලා වැටලීම් නෙමෙයි කළ යුත්තේ මේ මෙරඳ මාපියා පස්ස දොරෙන් නාඩු ගන්නකොට පස්ස දොරෙන් නාඩු හකොට්ටේ 245ට එන එක ඇයි අල්ලන්නේ බැරි ඇයි අල්ලන්නේ බැරි අද කීරිසම්බ කියලා එක රුපියල් 280 දක්වා ඉහළ යනවා හරිද අද සම්බ රුපියල් 200 දක්වා යනවා එතකොට රතු ගැකුළු ඒ වගේම සුදු ගැකුළු එතකොට මේ සුවිශාල මිල ගණන් ඉහළ යනකොට මේ හාල් තියන්නේ කොහෙද ගබඩාවල එතකොට මේ හාල් වී කරනලා විවලට ගත්ත කීයද ඒ හොයන්න ඒ නිසා ජනාධිපතිතුමාට කියපුතුමාට කියනවා ඔබතුමා කුෂිකර්මයේ සම්බන්ධ දැනුමක් හසලක් සහ වැඩක් කරපු කෙනෙක් ඔබතුමා කළ යුතු කාර්යභාරය තමයි මේ 2022 පහයි 12 වෙනිදා ගෝඨාභය ගහපු ගැසට් එක අයින් කළා දාන්න. ඒ වෙලාවේ පාලන බිල තමයි 220. ඒ වෙලාවේ ලයිට් බිල, ඒ වෙලාවේ ඉන්ධන බිල, ඒ වෙලාවේ තිබි රටේ තිබි තත්ත්වය දෙක අද වෙනකොට තුන්ගුණයක් අද පඩි බිල ඉහළ ගිය දෙනවා. ඒක රුපියල් 500යි තුන්ගේ ලකන්න පුළුවා. හැබැයි අද ඒක කරන්න බෑ. හරි එතකොට මේ සේවක මිල සේවක ගාස්තු විදුලි ගාස්තු සහ මේ දෛනික ගාස්තු ඉහළ යාම තුළ මේ 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 ගැසට් එකට මේ මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ හාල් පිටිපස් දොරෙන් එන්නේ ඒ නිසා වර්තමාන ගැළපෙන ආකාරයට ඔබතුමා කියන 130 සහතික මිලක් වී වලට දෙනවා කියලා 130 මිලට වී අරගෙන හාල් කිලෝ එකක් මේ 2021 පහේ පස්සෙනිම දෙවෙන්ද ගහපු ගැසට් එකේ අනුව දෙන්න බෑ ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ බිත්තර වලත් මේ ගැසට් එක ගහපෙන් තමයි බිත්තර අර වගේ මිලක් ගියේ දැන් අද බිත්තර ගැසට් එක අයින් කරා අද රුපියල් 34 බිත්තර වෙනව දිනන ඒ නිසා මෙන්න මේ යල් පැන ගිය මේ සෙල්ලිපි නෙමෙයි මේ ගැසට් කියන්නේ ඒ නිසා කරුණා කරලා මේ පරණ අප්පුහාමිල ගහපු අයින් කරලා වර්තමාන ගැළපෙන ආකාරය ගැසට් සහ චක්කල ගැන ගහලා කඩිනමින් මේ විවරද බල ප්‍රශ්න විසඳන්න කියන එක අපි ඉතාමත් වැගැපත් ඉල්ලා සිටිනවා අපි වැරද්දේ වැරදි පෙන්න දෙනවා අපි හරිදේ හරිදේ කියනවා ඒ නිසා අපි කියනවා සතස මේ වෙලාව හාල් තිබෙනවා කිලෝ 3ට වඩා හාල් දෙනවා හැබැයි සුපිරි සංකීර්ණ කිලෝ 3යි දෙන්නේ. වහා මේ සම්බන්ධ හොයා බලන්න ඕන. පාරිභෝගිකාරිය වහාම සක්‍රිය වෙන්න ඕන. අපි කියන වසන් සම්ප්‍රදායෙන් ඇමතිවරයාට ඔය පාරිභෝගිකාරියේ කතන්දර ගණනාවක් තියෙනවා. අපි හතරවෙනිදා අල්ලත් දූෂණ අපි කැඳවලා තියෙනවා. ඒ සම්බන්ධ උත්තර ගන්න බෑ ලබා දෙනවා. වහාම ඔය පාරිභෝගිකාරියේ දූෂණ වංචා කරපෙන් එක්ක වැටලීම් කළා. පාරිභෝගිකාරියේ මේක සුද්ධෝදන වගේ පෙන්න හදනව නම් අපි එතන විරුද්ධයි. පාරිභෝගිකාරියේ හොරු තියාගෙන පාරිභෝගිකාරිය වැඩ කරන්න බෑ කියනකත් අපි වහන් සම්ප්‍රදාය මාත මතක් කරනවා. ඒ වගේ නාමකරණ රත්න මහත්තයා කියනවා. අපේ සහෝදරය අපිත් එක්ක හාල් සම්බන්ධ කතා කරගෙන දැන් අද මේ වෙනකොට රටේ මේ හදිසි ව්‍යාසනය තුළ මේ රටේ කෘෂිකර්මාන්තය තමයි වැඩිම බරපතල හානි විසඳලා තියෙන්නේ. මම හිතන්නේ රජයක් පත් වුණාන් පස්සේ ඒ ක්‍රියාවලිය මේ වර්තමාන රජයට තමයි මේ සම්බන්ධව මූණ දෙන්න සිදුවලා තියෙන්නේ. මේගොල්ලෝ මේ රටේ කෘෂිකර්මාන්ත නිෂ්පාදනාත්මක කතා කට්ටිය. දැන් මේගොල්ලන් සහ මුලින් මොලේ ඉඳලා නැවත මේ රටේ කෘෂිකර්මය ශක්තිමත් කරන අවස්ථාවක් කියලා තිබෙනවා. ඒ නිසා මේ කැඩී බිඳිගේ වැව්, ඒ වගේම සියලුම ඇල වේලි මාර්ග මේව සියල්ල. එතකොට අපි දැක්ක අය රුපියල් 40000 කතාවක් කියන නාමකරණ රත්න මහත්තය. අපේ සහෝදර අපි කියනවා මේ රුපියල් 40000 තීරණය කරේ කවුද? රුපියල් 40000 නෙමෙයි. අද වෙනකොට ගොවිවින් විතරක් නෙමෙයි අද වෙනකොට සියලුම නාගරික ප්‍රදේශවල මේ දෛනික ජීවත් වෙන අවිධිමත් වෘත්තීන් වලින් මේ දවසට මේ කුණු ටික එකතු කරලා පොල් කටු ටික එකතු කරලා සපත්තු ටික මහලා ටේලර් ෂොප් එකේ වැඩ කරලා අද මේ පාරේ කුණු ටික අතු ගාලා මේ අවිධිමත් වෘත්තීන් තියෙන විශේෂයෙන්ම කොළඹ මහල් සංකීර්ණ වල ජීවත් වෙන මිනිසුන් රද එදා වේල කා ගන්න බැරුව ඉන්නෝ ඇයි මේ අධික වර්ෂාපත නිසා ඒගොල්ලෝගේ අර එළිය කරන කුණී වැඩේ කරගන්න ඉඳන් නැතුව ඒතර ඒ අයටත් අසහනයක් ලැබෙන්න ඕනේ නැද්ද එනිසා අපි කියනවා කරුණා කරලා ජනාධිපතිවරයාට වහාම ජනාධිපති කාර්යසාධ බලකායක් වහාම පිටවන්න මෙන්න මේ කොළඹ ප්‍රදේශවල නාගරික මාල් පැල්පත්වල ඉන්න ඒ වගේම මේ නිවාස සංකීර්ණවල ඉන්න මේ අඩු ආයතනලාභී සියලු දෙනා තෝරගෙන අන්න එයාට වහාම ඒ සහන රුපියල් 10000ක රුපියල් 5000ක බඩු මල්ලක් ලබා දෙන වැඩපිළිවෙලක් හදන්න මොකද ගංගාතුරේ හානි වුණේ මේ විතරපත්ච්ච විතරක් නෙමෙයි මේ අවධික වර්ෂාපත නිසා දෛනිකව කුලී වැඩ කළා දැන් උදාහරණ ගත්තොත් අපේ ප්‍රදේශවල තේ ඉඩම් වල නෙලන්න යනවා රබර් කපන්න යනවා තේ දළු කඩන්න යනවා හරිද එතකොට අනිත් පැත්තේ කුරුදු කපන්න යනවා කුරුන් තලන්න යනවා ඉතින් මේ ක්‍රියාවලියක් තියෙනවා හරි දෛනික ක්‍රියාවලිය තියෙනවා ලොතරැටි ටික දැන් උදාහරණයක් ගත්තොත් ආබාධිත කට්ටිය රෝද පුටුවෙන් ගිහලා ලොතරැටි විකුණනවා කොහොමද මේ වර්ෂාපතෙන් ඒ ආබාධිත කෙනා ලොතරැටි විකුණගන්නේ
හරිද? ඉතින් මේ ක්‍රියාවලියේ බරපතල සැබෑ අගතර පත්‍රය තියෙන තවත් පාර්ශ්වයක් කවුරුත් අවධානය ලක් කරන නිසා අපි කියනවා ඔය සියලුම දේ කට්ටියට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කොළඹ තියෙන මහල් සංකීර්ණ වල මේ කොළඹින් අවිධිමත් වෘත්තින් කරන ඒ වගේම දෛනික වැටුප කරන මෙන්න මේ ඔය සහස්පුර ඇතුළු මේ මේ ප්‍රදේශ ඒ වගේම නාගරික විශේෂ කොළොන්නාව ඇතුළු ඒ වගේම ග්‍රාමීය මට්ටමේ ඉන්න දෛනික ග්‍රාමසේක දන්නව කවුද කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ කියලා. අන්නේ පවුල් වලට සහනයක් නැසේ රුපියල් 10000ක් මුදලක් දෙන්න ඒ 10000 මුදල් දෙන්න පුළුවන්. අද වෙනකොට මේ පාර්ලිමේන්තුවේ කට්ටියගේ වැටුප ටික කරා නම් කවුරුත් යෝජනා කරන්නේ නැහැ. විපක්ෂය කරන වැඩ මේවා. අපි දැක්කේ නැහැ මේගොල්ලෝ ගෙවල් මේ බෙදා ගන්නයි වරදාන වරප්‍රසාද ගන්නයි ලියුම් ගන්නයි පොලිං වල ඉන්නෝ. එක්කෙනෙක් කතා කරන්නේ මේ දා වියසෙන පත්තර සුවිශාල මේ රටේ සමස්ත ජනතාව භාගයට භාගයක්. හරිද? ඒ මිනිසුන් සහනයක් සලසන වතුර බෝතලයක් කර දෙන්න අපේ මේ මාසේ පළමු වැටුප දෙන්න කියලා කාටද අදහසක් මතක් වුණේ? කාටද මතක් වුණේ? මේව වැඩ. ඒ නිසා මේ වෙලාවේ අපි කියන කරුණා කළා මේ අධික වර්ෂාපතනයේ මේ මාස ගණන තිස්ස සිදුවෙච්ච මේ ක්‍රියාවලිය තුළ මේ ගොවි බිම්බිතරක් මේ අවිධිමත් වෘත්තේ සහ දෛනික කුලී වැඩ කර ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණ අකර්මණ්‍ය තිබෙනවා. එදා වේල කා ගන්න බැරුව ඉන්නෝ. ඒ දරුවන්ට ඉස්කෝල යන්න බැරුව දරුවන්ට අවශ්‍ය වෙන ඒ කිරිපිටි බෑට් එක අරන් දීගෙන පාංගිඩියක් ගන්න වැටක් තියෙනවා. මෙන්න මේක සම්බන්ධවත් අවධානය ලක් කරලා වහා මේ පවුල් වලටත් යම්කිසි මුදලක් ලබා දිය යුතු කියන එක මතක් කරනවා. ඒකම හාල් ප්‍රශ්නේ ඉල්ලා සිටින කදියයි. කරුණා කළා නාඩු කිලෝමීටර 80000 70000 ගෙනවන නම් ඒ ගේන ගානේ ගන්න ගාන කීයද? ඔක මිල කීයද සසන දෙන පාරිභෝගික යතරන මිල කීයද කියන එක මිල ගණන් ප්‍රකාශපත් කරන එහෙම ඇතුව 220යි කෝර 220 ගන්නෙ සසතෙන්ද එහෙම නැත්නම් ඉන්දියාවෙන්ද එහෙම නැත්නම් පාරිභෝගිකයට යන්නේ කීයද කියන මිල කියනවා එහෙම ඇතුව ඒකත් කලුකට මාපිය බඩපත් වෙන නිසා හාල් වල ප්‍රශ්නය රජය අවදාන ලක් නොකිරීම ගැන අපි කනගාටුපත් වෙන මාස දෙකක් කළත් බැරි වුණා හාල් ටික ගැනලා මිනිස්සුන් දී ගන්න අද නාඩු වැටයක් නැහැ අවිද අද බෝනමන රෝගය බත් වුණු මේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් අධික කට්ටිය වැඩිපුර ගන්නෙ නාඩු මේ අය නඩුවක් දැම්මොත් ඇත්තටම මේ අප්පහමිලට අනිවාර්යයෙන්ම අධිකරණ දී යන්න වෙනවා මොකද මූලික අයිතින් කඩකිරීමක් බෝනමන් රෝග වලට වැඩිම ගන්නේ නාඩු හාල් දැනම සංඛ්‍යාලයකට නැතුව ඇතුව මේ හොයන්න දුණා ඉඳලා කඩ ළඟට නම් හිටියා මේක ගෙන්නන අන්න ඒකට අපේ විරෝධය පළ කරනවා කියන අස්තමලක් කරනවා දැන් අපි දැක්ක මේ ආණ්ඩුව පත් වුණ ගමන් මේ ඩඩ්ලි සිරිසේන මහතා කිව්වා මේ පාර්ලිමේන්තුවට දීලා මිලක් තීරණය කළා එහෙම කරනවා කියලා දැන් එතුමා පෙන්නත් නැහැ හාලුත් හිඟයි මොකද්ද මේ තත්ත්වය මේ ආණ්ඩුවට තුනේ ජනාධිපතිවරයාට තුනේ මොකද්ද පහුවේ කාලේ LTT යුද්ධ වෙලාවේ මුළු ත්‍රස්ත භූමි විනාශ කරලා ප්‍රභාකරන් ගේපව මහජන ප්‍රදාන ලක් කරා. ඒතොර මේ රටේ පාරිභෝගික පනත තියෙනවා මේ ප්‍රධාන බාන මේ තොගරස්කර සහ තොගරස්කර වැඩි මිලට අලෙවි කිරීම වරදක් කෙනකෝ යල්පැනගේ පාරිභෝගික පනත තියෙනවා. එතකොට මේ අයට අපි ඉල්ලුව ගබඩාදම් පරීක්ෂා කරන්න ගියාගේ පාරිභාෂිකාරි කෝ ගෙනාපු දත්ත ටික ඔය පට්ට පජාති හොරු ටිකක් ඕකේ ඉන්නේ හරිද ඕකුන් එක වැඩ කරන්න බෑ හොඳ රත්තරන් නිලධාරියක් ඉන්නවා හරිද මේ හොරාගේ අම්මගෙන් පේනහා වගේ පාරිභාෂිකාරි යන ගබඩා පරීක්ෂා කරන්න අරුතින් පච්ච සභාපතිර ගැන මන් දන්නේ නැහැ මම කියන්නේ නිලධාරින් සම්බන්ධව හරි එතකොට දැන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩු ගානේ මේ අපි වගේ දැන් අපිට මමහන් ඒකයි මොකෝ අපිට මේ දැන් අපිට මේ පාර්ලිමේන්තුව අපිට යන්න දුන්නේ නැහැ මේ රටේ ජනතාව අපිට නොයෙකුත් ආගමේ මොකෝ අපි කියනන් ගිලා බහිනවද අද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්න විසඳනු නේද මේ පාරිභෝගික ප්‍රශ්න විසඳන්න පුළුවන් මේ කතාව දන්නේ මේ සියල් මේ මේකේ සලසුම දන්දි මාගා මමයි මේ රටේ මේ මතුවර මේක ඒ නිසා ඩඩ්ලි ඇවිල්ලා ප්‍රදර්ශන තියලා මාත්‍ර කතා කරලා ගියා අදත් මෝල් වැඩ කර දුන් දාගෙන වැඩ ඒතර මොකෝ අමුරන කලුගල්ද මේ මෝල් වල හෑ හරිද පිටිපස්ස පැත්තෙන් නාඩු නැත්තම් කොහමද කඩේ 245ට එන්නේ අපි අහන්නේ ඒකනේ මෙන්න මේව බලන්න ඕන මුන් සියලු දෙනා ඔක්කොම යාළුවෝ කියලා කියන කතාව ඇත්ත මේක ඒ නිසා මේ ප්‍රශ්නේ පැහැදිලි ලෙස අපි කියන විශේෂයෙන්ම කුෂිකර්මය ගැන වෙලට ගිහිල්ලා ගොයන් අරන් කතා කරේ නම් කනුවරත්නලා හරිනේ ඒ නිසා ටීබී සරත්ලා අපේ මහත්තුරුනි කියන දැන් ඔයාලා බලය හම්බෙලා තියෙන්නේ තුනෙන් දෙකට එහා දිල තියෙන බලයක් දිල තියෙන්නේ දැන් ඕගොල්ලෝ වැඩ කරන්න ඕන හරිද අපි ඕගොල්ලන්ට වැඩ කරන්න බලන් හිටියා දැන් අපිට සිදුවන නැවත හනාවද ගන්න විපක්ෂේ නැට්ටපු කේ ගහන් හිටියට අපි එහෙම නේ අපි කියන දේ කියනවා අපි ඔයාලත් එක්ක මේ හාල් සටනේ මතක ඇති මෙහෙම දඹුල්ලේ කාංචන කුමාර ආරියදාසක ඇති මාත්‍ය සාක්ෂි මේ සාක්ෂි මෙහෙම අරන් පෙන්වුවේ ටීබී සරතුයි මම නාම කරණත්තයි මුදිතයි හරිද හරි අපි එහෙමයි මේ වෙන්නේ එහෙනම් මේ සටන දැන් ඕගොල්ලෝ අතර තියෙන කරුණා කළා ගබඩා පරීක්ෂා කරන්න එහෙම නැත්නම් මේ හාල් ටික ගෙනල්න ඇයි මේ පුජ්ජලන්ත නාඩු ගෙන්න අවසර දෙන්නේ මොකටද ඇයි ආණ්ඩුවට ගෙනල්ලා ඔය දැන් ඇමති නිවාස තියෙනවා ඒබයි ගාල් කරලා ගහත් තියලාුවේ හාල් ටික ගබඩා නැත්තම් හරිනේ වාහන විකුණන ඔලු අර විකුණන මොනවද මේක මිනිස්සුන කන නැහැ අපි කියන්නේ මේ ඉඳන් මම ගෞරවනීය මාධ්‍යයට
ඉතා ගෞරවයෙන් අරද කරන කරුණා කළා මේ අවිධිමත් වෘත්තීන් මේ වර්ෂාපතනයේ පීඩා වෙච්ච සම්බන්ධව ප්‍රවෘත්තියක් පළ කරලා පෙන්වන්න ආණ්ඩුවට අන්න එතකොට ඔය ගේනකින් කිලෝ පහ පහ හරි අන්න අර අහිංසක අර අවිධිමත් වෘත්තීන්ට මධ්‍යම පන්තියේ පහළ මෙන්න මේ ජනතාවට අවදාන ලක් කරන වැඩපිළිවෙළක් හදන්න ගත් මචා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.